ආයුබෝවන්. රටේ විත්තේ YouTube චැනලයට අපි ඔබ සාදරයෙන් පිළිගනිමු. අප්‍රේල් 21 හෝ පාස්කු දිනේ කිවහොත් දැන් මතක් වන්නේ අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයයි. මියගිය අය තවමත් මතක ඇතුවා සේම බෝම්බවලින් තුවාල ලැබුවන් බොහෝ දෙනෙකු තවමත් සුව වී නොමැත. ඒ තරමට පාස්කු ප්‍රහාරයේ මතකය අලුත්ය. එදා ඇති කළ අනාරක්ෂිත බව රැගත් අර්බුදය රට වසර ගණනාවක් ආපස්සට තල්ලු කරනු ලැබීය. ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ මැදිහත්වීම නොවන්නට අප්‍රේල් 21 ප්‍රහාරය නිසා රට අද ප්‍රත්‍යාරාජිකය. පැවති ආරක්ෂක අර්බුදය හමුවේ රටේ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු මසකට වැඩි කලක් සහ මුලින්ම එනහිට තිබුණි. පොලිසිය යුද ගුවන් හා නාවික හමුදාව එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුම් අතරතුර බියෙන් සැකයෙන් තොරව පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව සැකසිනි. අදටත් දිවයින පුරා පාසල් පද්ධතිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ආරක්ෂක අංශවලින් ලැබෙන්නේ මනා සහයෝගයකි. එහෙත් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වූයේ ගාල්ල අක්මීමන මානවිල උපනන්ද ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරියෙකු සහ එම පාසලේ දරුවෙකුගේ ආදරණීය පියා සම්බන්ධයෙනි. පාසලේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙමලාගේ අණ නොතකා පාසල් ගේට්ටු විවෘත කොට පාසල් පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කළ සැකකරුවෙකුට හමුදා නිලධාරියා වෙඩි තබා තිබෙන අතර තුවාල ලබා රෝහල්ගත කරන අතරතුරදී ජීවිතක්ෂයට පත් වූ ඔහු එම පාසලේ ඉගෙනුම ලබන දරුවන් තිදෙනෙකුගේ පියෙකු බවට අනාවරණය විය. වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණේ ගාල්ල පිලාන නාගස්සන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි කළුතොටගේ උදය ප්‍රදීප් කුමාර 39 නමැති අයෙකි. දරු තිදෙනෙකුගේ පියකු වන ඔහුගේ දරුවන් දෙදෙනෙක් මානවිල උපනන්ද ජාතික පාසලේ කනිෂ්ඨ අංශයේ ඉගෙනුම ලබති. මිනුපු නැමැති වැඩිමහල් දියණියට පාසලේදී ඇති වූ අසනීප තත්ත්වයක් නිසා ඉක්ුත් බ්‍රහස්පතින්දා පෙරවරු 10ට පමණ දැරිය පාසලෙන් පිටව ගොස් තිබුණි. ඒ එම විද්‍යාලයේ ගුරුවරියක හරහා පියාට ලැබුණු දුරකථන පණිවුඩයකට අනුවය. ඊට හෝරා 2කට පමණ පසුව එම දැරිය සිය පියා සමගින් නැවත පාසලට පැමිණ තිබුණේ බාල පුත්‍රයා පාසලින් රැගෙන යාමටය. ඒ වන විටත් පාසලේ ආරක්ෂාව සඳහා ගාල්ල කොටුව පිහිටි යුද හමුදා ගෙමුණු සේවා බලයනියට අයත් සෙබළුන් දෙදෙනෙකු යොදවා සිට ඇත. කලබලින් පාසල් ගේට්ටු ළඟට ආ තැනැත්තා හමුදා සෙබළාගේ අණ නොතකා පළමු ගේට්ටුවෙන් ඇතුළු වී තිබුණේ දරුවා අසනීප වී ඇති බවට පාසලෙන් දුරකථන එමතුමක් ලැබුණු බව කියමින්, බලහත්කාරයෙන් පාසල් පරිශ්‍රයට එන පුද්ගලයා වළක්වන්නට මැදිහත් වූ හමුදා නිලධාරියා සමඟ බහින් බස්සී වචන හුවමාරුවකට පැටළුණු පුද්ගලයා පාසලේ දෙවැනි ගේට්ටුවත් බලයෙන් විවෘත කරමින් ඉදිරියට යාමට උත්සාහ දරා ඇතැයි කියති. ඔහු යන මඟ බාධා කරමින් රැකවල් යෙදූ හමුදා සෙබළාගේ ගිනියාවේ උදුරා දමන්නට උත්සාහ කළ බවත් ඔහුට එරෙහිව හමුදා නිලධාරියා ගිනියාවේ ක්‍රියාත්මක කොට තිබුණේ ඒ මොහොතේදී බවත් සඳහන් වෙයි. ක්ෂණිකව එල්ල වූ වෙඩි ප්‍රහාරය සමග ඇදවැටු සැකකරුගේ උදරය හා පපු ආසන්නේ ලේ ගලා ගොස් තිබිණි. මේ දුටු ඒ අසල රැඳී සිටි කිහිප දෙනෙකු ක්‍රියාත්මක වී තුවාලකරු රීරෝධාතෙක් නන්වාගෙන පෝහලට ගෙන යාමට සූදානම් වී ඇත. ඒ අතරතුර තව අයෙක් 1.99.0 අමතා සුවසැරිය ගිලන් රථයක් ගෙන්වාගෙන මගදී රෝගියා එයට මාරු කර කරාපිටියේ රෝහල වෙත රැගෙන යනු ලැබීය. රෝහලට ඇතුළත් කොට සුළු වේලාවකට පසුව තුවාලකරු මියගිය බවට රෝහල් ආරංචි මාර්ග අනාවරණය කොට තිබිණි. මෙසේ මියගිය තිදරු පියා පිළිබඳව වාර්තා වීම සමග ගම්වාසීන් හා මව්පියන් බොහෝ පිරිසක් පාසල් භූමිය වෙත පැමිණියහ. ඇතමුන් නොසන්සුන්කාරී ලෙස හැසිරීමට උත්සාහ දරා තිබුණි. සිදුවීම පිළිබඳව ගාලු කොටුව ගැමුණු සේවා බලයනියටත් අනතුරු අක්මීමන පොලිසියට දන්නා තිබූ අතර හමුදාවේ බටපිරිසක් හා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පාසලට පැමිණ අදාළ විමර්ශන ආරම්භ කරන ලදී. ඒ අතරතුර පාසල නිමවීමට පෙර අතුව ඇතැම් මව්පියන් පාසලෙන් දරුවන් රැගෙන යාමට උත්සාහ කොට තිබුණි. මේ අතර පාසල් දරු දැරියන් භීතියට පත් සිටි බවද දක්නට ලැබිණ. වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට හමුදා සෙබළා අක්මීමන පොලිසියේ භාරයේ තබා ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. වෙඩි ප්‍රහාරයෙන් මියගිය ප්‍රදීප් කුමාර නෙමැත්තා නාවික හමුදා තූර්යවාදක කණ්ඩායමේ සේවය කරමින් සිට ඉවත් වූ අයකු අතර ඇයගේ බිරියද නාවික හමුදා සේවයෙන් ඉවත්ව සිටින්නියකි.
වැඩි තැබීම සියසින් දුටු මියගිය නැනැත්තාගේ දියණිය වන මිනිකි මාධ්‍යයට පැවසුවේ මෙවන්නකි. මට ලෙඩ වෙලා 10ට විතර ගෙදර ගියා. පස්සේ මල්ලි ගන්න තාත්තා එක්ක ආවා. එතකොට ගේට්ටුව ළඟ කවුරුත් පේන්න හිටියේ නැහැ. මෙතන බලු බල්ලෙක් නැහැ. කිසි ආරක්ෂාවක් නැහැ කියලා තාත්තා කිව්වා. ටික වෙලාවකින් හමුදාවේ මාමා කෙනෙක් තාත්තට වෙඩි තිබ්බා. මගේ කකුල් දෙක ළඟ ඇදගෙන වැටුණා. මේ පිළිබඳ අදහස් දක්ව පාසල අසල රැඳී සිටි කෙනෙකු කීවේ මෙවැන්නකි. තාත්තා කෙනෙක් ළමයා එක්ක යන්න ඇවිත් බලෙන් ගේට්ටුව ඇරලා ගිහින් තියෙනවා. හමුදාවේ කෙනා එක්ක බහින් බස් වීමකුත් ඇති වෙලා. හමුදාවේ කෙනා ළමයිගේ මව්පියන් අඳුරන්නේ නැහැ. එයා මෙලි තියලා තියෙනවා. මේ සිද්ධියට දැන් කවුරුත් හමුදාවට බනින්. නමුත් ත්‍රස්තවාදීක ඇතුළට ගිය හමුදාවේ අය එයාට මෙහෙම කළා නම් හමුදාවට උඩ තියලා වඳි. මියගිය තැනැත්තා අතින් හෝ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබලා අතින් හෝ පාර්ශ්වය කොතනකින් හෝ වරදක් සිදු වී තිබේ. ඒ හමුවේ ජීවිතයක් වන්දි ගෙව් අතර අහිංසක දරු තිදෙනකොට ආදරණීය පියෙකු මෙන්ම බිරියට ආදරණීය සැමියකු අහිමි වී ගොස් තිබිණි. අනාරක්ෂිත බවක් ඇති රට අන්තවාදී ත්‍රස්තවාදී මුදා ගැනීමට හදිසි නීති යටතේ ආරක්ෂක හමුදා ක්‍රියා කරයි. එම බාරදුවර වගකීම හමුවේ ආරක්ෂක හමුදා වෙත මහජන සහාය ලබා දීම අවශ්‍යයි. අපේ YouTube channel subscribe කර නොමැති නම් දැන් subscribe කරන්න. බෙල් බටන් එක ක්ලික් කර මෙවැනි උණුසුම් තොරතුරු එසැනින් ඔබ වෙත ලබා ගැනීමට අමතක කරන්න එපා.